අයිබුවන් මම නීතිජ ලිහිණි ප්‍රනාන්දු අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා මේ මහා නීතිජ ප්‍රජාවත් සමගම ඇත්තටම ඔබ මම අද ජීවත් වන්නේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම ඇති වෙලා තියෙන අවධියක කියලා මම කියන්න කැමතියි මොකද අපි දන්න දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා දීලා තියෙන මේ ව්‍යදායකය ව්‍යවස්ථාදායක අධිකරණය මේ ආයතන තුන එකිනෙකට ස්වාධීන වූ ආයතන තුනක් මේ ආයතන තුන පිහිටවලා තියෙන ස්වාධීනව කටයුතු කරන්න මේවල සංවරණ තුලන කියලා අපි ව්‍යවස්ථාදා ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන ව්‍යවස්ථාව කොහොමද පාලනය විය යුතු ලංකාව මේවා මේවා ආයතන අතර එකිනෙක ස්වාධීනව කටයුතු කරන්න ඕනේ හැබැයි අපි දකිනවා අද ලංකාවේ විදායකය මේ අවස්ථාවේ තනි ඒකාධිපතියෙක් හැටියට කටයුතු කරනවා. ඒතර විදායකය ගිහිල්ලා එතනින් හැරි ගිහලා ව්‍යවස්ථාදායකයත් අද විදායකේ අතකොලුවක් බවට පත් වෙලා. එතනින් හැරි ගිහලා අද අධිකරණයත් ඔවුන් පාගා දැමීමට තමයි මේ දරන්නේ මේ උත්සාහය දරන්නේ. ඇත්තටම පහුගිය දිනයකදී අපි දැක්කා ප්‍රේමනාත් සී දොළවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා කියන කරගාට එතුමා නීතිඥවරයෙක් එතුමා පාර්ලිමේන්තුවේ මේ වරප්‍රසාද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරනවා. එතකොට එදා මේ මැතිවරණ සම්බන්ධයෙන් මුදල් වෙන් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දීපු තීන්දුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නගනවා. අපි අහන්න කැමති නීතිඥවරු හැටියට මේ ඔබතුමා එදා ඒ නගපු ප්‍රශ්නේ කොතරම් දුරට සාධාරණද කියලා. ඇත්තටම මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදයේ පිවිතුරු ලක්ෂණයක්. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඒ අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීම වැදගත්. නමුත් ඒ අධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාව පාර්ලිමේන්තුවට ඉස්සරහට ගෙනල්ලා ප්‍රශ්න කිරීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් එල්ල කරනවද කියලා අපි ඔබතුමන්ලාගෙන් අහන්න කැමති. ඇත්තටම නීතිය දන්න නීතිඥවරු අද පාරට බහලා තියෙනවා හද නීති අපි පාරට බහිනවා අපි මේ සම්බන්ධයෙන් හඳ නගනවා මොකද මේ රටේ අධිකරණය හැම අවස්ථාවකදීම ජනතාවත් එක්ක හිටගත්තා මේ අවස්ථාවේදී විදායකය ජනතාව අතරමං කරපු අවස්ථාවේදී ව්‍යවස්ථාදායකය ජනතාව අතරමං කරපු අවස්ථාවලදී අධිකරණය හැම වෙලේම ජනතාව ඉත් එක්ක හිටගත්තා හැබැයි අපි අද දකිනවා ඒ අධිකරණයටත් මේ විදායකය සහ ව්‍යවස්ථාදායකය මරුපහරක් එල්ල කරනවා කියලා ඇත්තටම මේක කනගාටුවට කරුණක් මොකද මෙවැනි තත්ත්වයක් ලංකාව වතුල නිර්මාණය වුණොත් අධිකරණය පිළිබඳ ජනතාව කෙරෙහි තියෙන විශ්වාසය එන්න එන්න තවත් පළුදුවටපත් වෙන්න පුළුවන් මේ මේක හරහා වෙන්නේ මේ රටේ ස්වාධීන වූ විනිශ්චයකාරවරුන් හෙට දිනේදී තීන්දුවකට තීන්දුවක් ලබා දෙනකොට ඔවුන්ව විධායකයක් ලෙස විධායකයන් ඍජු බලපෑමට ලක් කිරීමකට සිද්ධ වෙනවා එතකොට කොහොමද මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නේ කියන එක ඇත්තටම ප්‍රශ්නයක් එතකොට ලංකාවේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවම බිඳ වැටෙනවා අපි අහන්න මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් එදා දින 52 ව්‍යවස්ථා අර්බුදය මේ රටේ ඇතිවෙච්ච අවස්ථාවේදී එදා අධිකරණයේ විනිශ්චයකාරවරු කෙලින් කතා කරලා ලංකාවේ නැති වෙලා ගිය ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවීමට කටයුතු කරා එදා අධිකරණයේ ව්‍යවස්ථාදායකයේ අත විදායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අතකොළුවක් බවට පත් වුණේ නැහැ එදා අධිකරණයේ හිටගත් නීතියත් එක්ක අදත් අධිකරණයේ හිටගන්නේ නීතියත් එක්ක එතකොට මේ අවස්ථාවේදී විදායකයට අවශ්‍ය තීන්දුව తీරන දෙන්නති කොට කොහොමද අධිකරණය වැරදි වෙන්නේ එදා අධිකරණය හරි වෙන්නයි අද අධිකරණය වැරදි වෙන්නේ කොහොමද කියලා අද අධිකරණය රටේ නීතිය ව්‍යවස්ථාදායකේ මුදල් බලය මුදල් වෙන් කිරීමේ පාර්ගේ පරමාධිපත්‍යය එනම් ඡන්දය පැවැත්වීමේ අයිතිය ඒක සාධාරණීකරණය කළා තිනවා පාර්ලිමේන්තුවකට අයවැය හරහා වෙන් කරපු මුදල් ඒ කියන්නේ ජනතාවගේ ඡන්ද පැවැත්වීමේ අයිතිය ශක්තිමත් කිරීමට ඒ නඩු තීන්දුව ලබා දීලා තිනවා ඒක විදායකයට වාසිදායක නොවන ප්‍රජා වාසිදායක නොවන දේශපාලනයට වාසිදායක නොවන තීන්දුව තීරණයක් වුණාට ඒක වැරදි තීන්දුව තීරණයක් නෙවෙයි ඒක පාර්ලිමේන්තුවේ තියෙන මුදල් බලය සාධාරණීකරණය කිරීමට දීපු තීන්දුවක් ඒතර ඒ තීන්දුව ප්‍රශ්නගත කිරීමට ස්ථාවර නියෝග හරහා ඒ පවතින නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට බෑ කියලා තියෙන අවස්ථාවකදී ඒව ප්‍රශ්න කිරීම කොතරම් සාධාරණද කියලා අපි අහන්න කැමතියි එින්ද මේ අවස්ථාව අපි කියනවා සමස්ත නීතිජ ප්‍රජාව හැටියට මේ පාර්ලිමේන්තුව හරහමුවට මේ විනිසුරුතුමන්ලා ගෙනවා ප්‍රශ්න කිරීම වහාම නැවැත්විය යුතුයි මොකද ඒක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන මරුපහරක් ඒ දේ කරොත් හෙට අනිද්දාටත් මේ ලංකාවේ අධිකරණයට ව්‍යවස්ථාදායකය සහ විදායකය ඍජු බලපෑමක් කරා කියලා ලංකාවේ ඉතිහාස පොතේ සටහන් වෙයි අපිට පරණ ඉතිහාසයේ මේ ලංකාවේ ශිරාණි බණ්ඩාරනායකතුමියට අග්‍ර විනිශ්චයකාරතුමියට එදා කරපු දේ අපි දැක්කා එදා ජේ.ආර්. ජයවර්ධනලා මේ රටේ කරපු දේ දැක්කා අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඒ ඉතිහාසය නැවත මේ ලංකාවේ ඇති කරන්න එපා කියලා ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ
බුදුන් මල්කඩ කියලා කියපු රටක් ශ්‍රී ලංකාව කියන්නේ මේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුක තමයි ලංකාව හැමදාම පාලනය කරේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරණය මේ ආයතන තුන එකිනෙකට ස්වාධීනව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් ඒ දේ ඔබතුමා නීතිජ්ජවරයෙක් හැටියට මේ ලංකාව තුල නැති කරන්න එපා කියලා අපි ඔබතුමාගේ නීතිජ්ජ ප්‍රජාව හැටියට ඉල්ලීමක් කරනවා අද නීතිජ්ජවරු හැටියට අපි මෙතන රැස් වෙලා සිටින්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැරෙන අවස්ථාවකදී ඒ වෙනුවෙන් හැඬ හඬ නැගීමට මේ සම්බන්ධයෙන් අපි 23 වෙනි බල්ලා සමස්ත නීතිජ්ජ ප්‍රජාවත් එක්කම පාරට බැහැලා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අපි එක හැටියට හිට ගන්නවා මොකද රටක ප්‍රජාතන්ත්‍රවාදය තමයි අවශ්‍ය අපි නවතත් කියන්න කැමති විධායකය කියන්නේ ඒකාධිපතියෙක් නෙවෙයි ව්‍යවස්ථාදායකය කියන්නේ ඒකාධිපතියගේ අතකොළුවක්වත් නෙවෙයි අධිකරණය කියන්නේ කාගේවත් අතකොළුවක් නෙවෙයි මේ තුන ස්වාධීන වූ ආයතන තුනක් මේ තුන ස්වාධීන වූ ආයතන තුනක් ලෙස කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් ඒක ඇති කිරීමට මේ රටේ නීතිජ්ජ ප්‍රජාව සැම වෙලෙම කටයුතු කරනවා ස්තුතියි